දැන් මේ ඕවතිංකින් කියල ෆැසන් එක ගුත් තියෙනවා. ඔන්න ඇති ගොඩාක් ප්‍රශ්න වූ හදාගන්න මේ ඕවරයක් කරන්න යාගේ ප්‍රශ්නයෙන් එලියට එන්න. මට බොඩි අවුලක් තියෙනවා. මං වගේම මේ ප්‍රශ්නේ තියෙනයි ඉන්නවා ඇති. ඒ හින්ද පුළුවන් වෙලාවක වෙලාවක් හම්මුණු උත්තරයක් දෙන්නකු. ඇයිස අපිට අතීතය මිදෙන් අමාරු. අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ කියලා පුරාණ පඬිවරු කියලා තියෙනවා. මට විතරක් නෙවෙයි එහෙම කියලා මට හිතෙනවා. මම ටිකක් ඕවර් තින්කින් පර්සන් කෙනෙක් කියලා එක තේරෙනවා. සමහර පොඩි පොඩි වැඩක් නැති හේතු ඔළුවේ තියාගෙන ඒවා හිත හිතා ඉන්නවා. අපේ ගෙදර අය එක්ක ප්‍රශ්නයක් කියලා කතා කරන්න පුළුවන් වුණත් කියන්නවත් හිතෙන්නේ නැහැ. මේ ඕවර් තින්කින් කියන ප්‍රශ්නයට ඒකෙන් මිදෙන්න පොඩි උපදෙසක් දෙන්නකෝ. මගේ ඔළුවට ඒක ගොඩක් අමාරුයි. සමහර වෙලාවට වැඩක් නැති කලින් වෙච්ච ඒවත් මතක් වෙනවා. කලින් කිව්ව අතීතයෙන් මිදිලා ඉස්සරහට වැඩ කරන් යන එක ගැනත් ටිකක් කියන්න. කලින් වැරද්දක් ගැන වගේ හිත හිතා ඉන්නේ නැතුව ඉස්සරහට ලස්සන සතුටින් ඉන්න එක ප්ලීස් කියලා ඒවල දිනවා. තව චිට්ටේ උත් ඒවල දිනවා. මම කලින් චිට්ටයක් එව්වා. ඒක පොඩ්ඩක් බලන්න කියලා ඒවල දිනවා. ඒ උම තමයි. ඕවතින්ක කෙනෙකුට උපදෙස් දෙන්න මට බෑනේ. ඕවතින්ක කෙනෙකුට උපදෙස් දෙන්න ඒ සම්බන්ධ කියන්නේ සයිකලොජි විෂයක් වශයෙන් හදාරාපු සුසුකම් සහිත කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව උත්තර දෙන්න බෑ. වාට ඇත්තටම ඕවතින්කින් ප්‍රශ්නයක් තියෙනවා. වාගේ පළවෙනිදී වාගීලා මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. සයිකියාට්‍රික් කෙනෙක් නෙවෙයි සයිකලොජිස්ට් කෙනෙක් හම්බ වෙන්න. මනෝ මොකද්ද උන්ට කියන්නේ? මොකද්ද මන්ද? සයිකලොජිස්ට් තමයි වචනේ. සිංහල වචනේ හොයාගන්න එක. සයිකියාට්‍රිස්ට් කියන්නේ ඩොක්ටර් කෙනෙක්. එයා මනෝ වෛද්‍යවරයා. මෙයා මනෝ වෛද්‍යවරයෙක් නෙවෙයි. එයා මොකද්ද වෙන මොකද්දයක් කියන්නේ ඒකට. මේ නෝකක් ඉතින් එහෙම කෙනෙක් හම්බ වෙන්න. හරිද? මෙන්න මේකුත් තියෙනවා. දැන් මේ ඕවර් තින්කින් කියලා ෆැෂන් එකකුත් තියෙනවා. මම ඕවර් තින්කර් කෙනෙක් කියලා අද එහෙම ඉන්නවා. හරිද? ඒක එන ෂෝක් වගේ හිතෙන උනුත් ඉන්නවා. හරි. දැන් නිකන් මේ වෙලාවේ ට්‍රෙන්ඩින් එකක් යන. ඔනවාලයිස් ඉන්නේ. ඔනවාලයිස් දන්නේ නැද? අයියෝ. බ්ලඩ් එක කොහොම කතා කරන්නේ? ඔනවාලයිස් කිය මේ අවුරුදු 100 මීටර්ස් දිනපු එක. ඔනවාලයිස්. NOHHLYLES. ඔනවාලයිස් හිනේට ඕ ඇක්ට් කරනවා. අම්බානක් ඕ ඇක්ට් කරනවා. ඒකට හේතුව එයා ડિප්‍රෙෂන් ලෙඩෙක්. ඒ ડિප්‍රෙෂන් එකෙන් එළියට එන්න තමයි එයා ඕ රියැක්ට් කරන්නේ. ඒ කියන්නේ එයාට කන්ෆිඩන්ස් එකක් ඇති කරගන්න තමයි එයා ඒක ගේන්නේ. ඒතර එයාගේ තියෙන අඩුපාඩුව මකා ගන්න එයා ඕනෑවට වඩා දඟලනවා. ඒක වෙන විකාරයක් වගේ පේනවා. නමුත් ඒ කරන්නේ ඒකට තමයි. ඒක එක විදිහක්. එයාම කියනවා ගෝල්ඩ් මෙඩල් දිනුවට පස්සේ කියනවා එයාට මොකද්ද ඔය ඇදුම ප්‍රශ්නයක් තියෙනවා. එයා ડિප්‍රෙෂන් වලට තාම බේත් ගන්න කෙනෙක්. ඒ වගේ එයාගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ඔක්කොම තියදී මම මේක දිනුවා කියලා තමයි ඌ කියන්නේ. දැන් 200 මීටර්ස් උට 3rd ප්ලේස් නෙන්නේ. 200 මීටර්ස් නෑ ඌගේ රේස් එක. ඌ සාමාන්‍යයෙන් ෆේවරිට් එකට. ඒකේ 3rd ප්ලේස් එන්නේ. ඒක නම් උට කොවිඩ් හැදිලා තිබ්බා කියලා කියන්නේ. මේ කුමාර ඌ ඇවිල්ලා දඟලනවා උඩ පන්නනවා නටනටලා. මේ වර ඇමරිකන් මේ NBA ටීම් එකක් يعني බාස්කට්බෝල් ටීම් එකත් එක්ක ගේම් ඉල්ලනවා. ඒ ඕන් නැති ප්‍රශ්න ගොඩාක් හදාගෙන ඉන්නේ ඌ. පව් ඌ හැතරම මේ එනුවේ ඔලිම්පික් එන්න කලිනුත් කියන මම මෙඩල්ස් 4ක් ගන්නවා කියලා එන්නේ. ගෝල්ඩ් මෙඩල්ස් 4ක් ගන්නවා කියලා. ඒ කියන එකට ඌ කියන උත්තරේ තමයි මේ උසෙන් බෝල්ඩ් මෙඩල්ස් 3ක් ගත්තා කියලා මම ඊට වඩා හොඳ වෙන්න ඕනේ. වගේ උසෙන් බෝල්ඩ් ඉන්ටර්වියු එකද කියනවා අනුවාල ඉස්ට මගේ පැත්ත පලාත කරත් එන්න වෙන්නේ නැහැ කියලා. මේ ඉතින් ඒ ඕන් නැති ප්‍රශ්න ගොඩාක් ඌ හදා ගන්නවා. ඕන් නැති ගොඩාක් ප්‍රශ්න ඌ හදාගන්නේ මේ ඒ ඕවරයක් කරන්න එයාගේ ප්‍රශ්නෙන් එළියට එන්න. හරියට බැලුවොත් විරාට් කෝලි කරන්නේත් ඒක තමයි. හරි. මේ ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එහෙම විදිහක් තියෙනවා. එහෙම ඕවරයක් කරලා ඒක ඒකෙන් අයින් වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක. හැබැයි ඒකට උපදෙස් දෙන්න මට බෑ. ඒක ඔයා අදාළ මේ මනෝවෛද්‍යවරේ කම්බෙලා කතා කරන්නේ.